ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තාමත් සංගක්කාර මහේල සනත් දිල්ෂාන් වාස් මුරලි ඒ කාලේ කරපු හපංකම් ගැන හිත හිත ඉද්දී අසල්වාසී ඉන්දියා කණ්ඩායම ක්‍රිකට් ක්‍රීඩාවේ අපූරු ගමනක් යන විදිය තමයි අපිට පෙනෙන්න තියෙන්නේ. අපි රට වඩා 60 ගුණයකටත් වඩා විශාල ක්‍රිකට් දේවත්වයන් සලකන ප්‍රේක්ෂකයෝ ඉන්න ඉන්දියාවේ තවත් ක්‍රිකට් පරම්පරාවක් බිහි වෙමින් ඉන්නවා කියන දේ තමයි අපිට දකින්න තියෙන්නේ. අපි ඉන්දියාවේ ගිහින් දරුණු පරාජයක් ලැබලා ලංකාවට ආවට පස්සේ පරාදුනේ ඇයි කියන පශ්චාත් පරීක්ෂණ වගේම ආපහු එහෙම පරාද නොවෙන්න ඉදිරි සැලසුම් සකස් වෙන එකත් වෙන්න ඕන දෙයක්. ඉන්දියාව කියන්නේ කොහොමත් අපිට ඒ තරම් හොඳ තැනක් නෙවෙයි. හැබැයි හැමදාම මේ කතාව කිය කිය පරාද වෙන එක හරි දෙයක් නෙවෙයි. ශ්‍රී ලංකා කණ්ඩායම දැන් සීමිත පන්දු අර තරඟවල අද්දකින් සහිත ප්‍රවීණයන් නැතුව තරුණ කණ්ඩායමක් එක්ක ගමනක් යන්න ආරම්භ වෙලා ටික කාලයක් වෙනවා. ඒ ගමනේදී අපි ජයග්‍රහණය කරපු තැන් වගේම අපිට වැරදුණු තැනුත් තියෙනවා. ඉන්දියාව වගේ රටක තරඟ පරාද වෙද්දී අහුන දෙයක් තමයි අද්දකින් තියෙන ක්‍රීඩකයෝ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටියනම් ඔහොම පරාද වෙන්නේ නැහැ කියන කතාව. ඒ කතාවත් වැරදි නැහැ. මොකද ලෝක එක්දින වර්ෂ කතාවේ කණ්ඩායමක් තවත් කණ්ඩායමක් හමුවේ ලකුණු පරතරයෙන් ලබාගත් දැවැන්තම පරාජය ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් එකට ප්‍රතිකරුවන්ගේ අද්දකින් නැති එකත් ලොකු හේතුවක්. අපිට ලකුණු 90ක් ගහන්න බැරි වුණේ ඊට පැය කිහිපයකට කලින් ඉන්දියාව ලකුණු 390ක් ගහපු තනතිල්ලක නිසා. ඒ වගේ පරාජයන් නම් අනුමත කරන්න බෑ. කොහොම හරි මීළඟ ලෝක උස්ලානයට අපි මොන පාර යනවද කියලා අපි පාරක් හොයාගන්න ඕනා. ඒ පාර ප්‍රවීණයන් එක්ක යන පාරක්ද ප්‍රවීණයන් නැතුව යන ගමනක්ද කියලා තීරණය කරන්න දැනටත් අපි පරක්කු වැඩි. ඉන්දියාව ප්‍රවීණයන් සහ නවකයන් මිශ්‍ර කරලා ගමනක් යනවා කියන දේ පැහැදිලි. රෝහිත් කෝලි වගේ ක්‍රීඩකයෝ පසුගිය කාලේ අසාර්ථක වුණත් ඔවුන්ව කණ්ඩායමේ තියාගෙන තමයි ඉන්දියාව තරුණ ක්‍රීඩකයෝ අත්අදා බැලුවේ. ඒ විදිහට අත්අදා බලපු ඉෂාන් කිෂන්ලා, සුබ්මන් ගිල්ලා දැන් එක්දින තරඟවල ද්විත්ව ශතක පවා අරගෙන තමන්ගේ හැකියාව පෙන්නලා ඉවරයි. ගංගුල්ලට බැරි වුණ සචින්ලා ඉනිම 400ක් සෙල්ලම් කළ ලබා ගන්න කඩේම් තමන්ගේ මුල් ඉනිම කීපේ පහු කරන කිෂන්ලා, ගිල්ලාට මිළඟ සචින්, මිළඟ ගංගුලි කියන දේ නැති වෙන්න ඒ තරුණයෝ දැනටමත් තමන්ගේ නම් හදාගෙන ඉවරයි. අපිටත් තරුණ දක්ෂ ක්‍රීඩකයෝ නැතුව නෙවෙයි. හැබැයි ඒ ක්‍රීඩකයෝ හරි විදිහට යොදා ගන්නවද කියන දේ තමයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ඔබ subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටින් නම් මේ සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.